සුබ මධ්‍යහන ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනෝෂි දීරසිංහ අදත් ප්‍රථම නවදහනය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මැතිවරණ කාලය තුල සමාජ මාධ්‍ය නවතීද හැබැයි නරකට හැසිරුණොත් වළක්වන්න බෑ ජනතාවගේ අදහස් දැක්කීමේ අයිතිය වෙනුවෙන් අපි මෙනේ ඉදිනවා නිවැරදිව ඡන්දය සලකුණු කරන ආකාරය කොළඹ දුහුවිල්ල පස්වරුවේ අඩුවේ ඡන්දයට ගමට යන්න අමතර බස් ඔයාගේ Facebook ගිනුම් මිලියන 5ක් අත්හිටුවයි මැතිවරණයේ පැවැත්වෙන කාලය තුළ සමාජ ජාල මාධ්‍ය නතර කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට නැති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවේදී එම මහතා වැඩිදුරටත් අවධාරණය කළේ එම තත්වයට කොමිෂන් සභාව පත් කර නොගන්නා ලෙසයි. අපට නොයෙකුත් ඉල්ලීම් වෙනවා සමාජ ජාල තහනම් කරන්න කියලා. ඒ කියන්නේ සාකච්ඡාත් වෙනවා විදේශ රටවල. ඒ ප්ලැට්ෆෝම් එකේ ඒවා ගලවලා දාන කටයුතු සමහර රටවල කරා. ඡන්දි දවසේ සහ නියඬ කාලේ. අපි තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. මගේ රූපේ දාලා තමන්ගේ පක්ෂයට ඡන්දි දෙන්නේ කියලා කතිරේ ගාලා යවපු රටේ. ඒක අපට බලාපොරොත්තු වෙන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජ ජාල පරිශීලක. මේ නියඬ කාලේදී දසසිල් කෙසේ වෙතත් අඩුම ගානේ පන්සිල් ගත්තා වගේවත් හැසිරෙයි කියලා. හැබැයි නරකට හැසිරුණොත් අර සමහර වෙලාවට අපට අනිවාර්යෙන් देवस्थान याज्ञा पूजा बोधि पूजा देव मेहन पवत्ट यहा किसी वरदक नियमित याज्ञा देव पूजा मे चंद्र कलिंती आगमिक देव मेहन याज्ञा वल अभी इला गर्व पवधि उतुम लागे चंदे दिने काटद මෙතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාද ජනාධිපතිවරණ සමය තුළ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ කාලය තුලදී ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු තහනම් වෙනවා. මේ නෛතික ප්‍රතිපාදනවලට පටහැනිව ක්‍රියා කරොත් අපි දැඩිවම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරන්න අවශ්‍යයි. යම් කටකතාවක් පෙදෙන සමාජ මාධ්‍ය අවහිර කරනවා කියලා. සමාජ මාධ්‍ය තුල යම් ක්ෂේත්‍රාකාරයක ප්‍රචාරයක් සිදු වුණොත් මොකද්ද නීතිමය තත්ත්වය? ඔව් සමාජ මාධ්‍ය ජාලාවලටත් මේ අදාළයි. අපි කොහොමත් මැතිවරණ කොමිෂන් සභාවේ වගේම අපි පොලිස් මූලස්ථානයේනොත් සමාජ මාධ්‍ය ජාලා රා සිදු කරන බරපතල තත්ත්වයන් පිළිබඳව අපි නිරීක්ෂණය කරනවා. එවැනි බරපතල තත්ත්වයන් වාර්තා වුණොත් අපි ඒ ගැන විමර්ශන කිරීමට පසුබට වෙන්නේ නැහැ. තම වටිනා ඡන්දය ප්‍රතික්ෂේප නොවන ආකාරයට භාවිත කිරීමට ඡන්දදායකයන් වග බලා ගත යුතු බව මැතිවරණ නිලධාරීන් පෙන්වා දෙනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පාලන සමන්ත ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පැහැදිලි කළා. ඒ ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් දනෝසිය 81 අංක 15 දන්න ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඡන්ද විමසීම් 50ට අනුකූලව ඡන්දය සලකුණු කරන්නේ එක දිර ලකුණු කරන්නේ ඒක තමයි ඡන්දය වෙන්නේ ඒ ඡන්ද දායකයාට අවශ්‍ය නම් තවත් අපේක්ෂකයෙකුට මනාප දෙන්න අංක 2 අරාබී ලක්කමෙන් පස්සේ තවත් අපේක්ෂකයෙකුට තම මනාපේ ලකුණු කරන්න අවශ්‍ය නම් අංක 3 අරාබී ලක්කමෙන් ලකුණු කරන්න පුළුවන් ඒක තමයි 50ේ තියෙන ප්‍රතිපාදනය නමුත් ප්‍රායෝගිකව අපි දන්නවා අනිකුත් සියලුම ඡන්ද විමසීම් 50 වල තියෙන්නේ 4කින් ඡන්දය සලකුණු කිරීම කියන එක ඉතින් මෙතන සභාව තීරණය කළා තියෙනවා කතරයක් වුණත් සලකුණු කළ තියෙන නියමිත පරිදි ඒක පිළිගන්නවා කියලා ඒ ඡන්දදායකයාගේ ඡන්දය සලකුණු කිරීමක් විදිහට ඒක පැහැදිලිවර කොටුව ඇතුලේ ලකුණු කරන්න ඕනේ පැහැදිලිවම ඡන්දදායකයාගේ අභිප්‍රාය නැත්තම් ඒ තනත්තාගේ පැහැදිලිවම මොකද්ද මේ එයාගේ කැමැත්ත කියන එක ඡන්ද පත්‍රිකාවේ පැහැදිලිව දිස්පෙන්න ඕනේ සලකුණ පැහැදිලිව තියෙන්න ඕනේ මේ අතර ඡන්දදායකයාගේ නිදහස් තීරණයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පාර්ලිමේන්තු මැතිවරණ MMSK බණ්ඩාරමාපා මහතා
කිසිම ප්‍රචාරක කටයුත්තක් එහෙම ගේන් ගෙට ඇවිද ගොස් ඡන්දය ආයෝජනා කිරීමක් වැනි ඡන්දේහි ඡන්දදායකයාගේ නිදහස් තීරණය ගන්නට බාධා වන ආකාරي කිසි දෙයක් කරන්නට ඡන්ද විමසීම් නීතිය අනුව හැකියාවක් නැහැ. ඡන්ද විමසීම වෙනුවෙන් පවත්වලා තිබෙන ඡන්ද කාර්යාල වල කටයුතුත් පරිසීමා කෙරෙනවා මේ අනතෙන්ම. මේ කාර්යාල වල ඉදිරිපස සවි කර තිබෙන පෝස්ටර් කටවුට් බැනර් ආදී සියල්ල ඉවත් කරන්න ඕනි. කාර්යාල වල ඉඳලා දේශපාලන ප්‍රවර්ධන කටයුතු සහ පුද්ගලයන්ට බලපෑම් කිරීම වැනි ඡන්ද ආයෝජනයට අදාළ කටයුතු කිසිවක් කරන්නට බෑ. පුංචි පුංචි මැතිවරණ කාර්යාල තියෙන මේ දේවලුත් ක්‍රියාත්මක වීම තහනම්ද කොහොමද ඒකත්? ඔව් ඒ කාර්යාල ඒ ප්‍රචාරක කටයුතුන් තොරව පුද්ගලෝ හිටියට ගැටුවක් නැහැ. නමුත් ඒ කාර්යාල වල ප්‍රචාරක කටයුතු සහ ඒ කාර්යාල පවත්වාගෙන යාම රැවෙනදා කරපු ආකාරයට නිහඬ කාර්යයට කලින් කරපු ආකාරයට කරන්නට හැකියාවක් නැහැ. ඡන්දදායකයන් නිදහසේ සුඛී ඡන්දේ පාවිච්චි කිරීම සඳහා වන ඒ තීරණ ගැනීමට වන නිදහස් කාලයේ නිහඬ කාලයේ මේ ප්‍රචාරක කටයුතු අවසන් කරලා කාලය තමයි ගත කරන්නේ. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා සියලුම දේශපාලන පක්ෂ නීතියට අනුගතව කටයුතු කරයි කියලා. මම ඉල්ලන්න කැමති මේ අමාත්‍ය ආයතන වලට අද හෙට සහ ඒ ඡන්ද විමසීම දිනයේත් එක්ක එන නිහඬ කාලයේදී ඔබත් ඡන්දදායකයන්ට සුඛී නිදහස් මතය ඇති කර ගැනීම පිණිස නිහඬව මේ මැතිවරණ නීතියට අනුකූලව කටයුතු කරන්නයි කියන්නේ. ජනාධිපතිවරණයේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව තේරීම් බාර නිලධාරීන් පවසනවා. රාජ්‍ය නිලධාරීන් අදාළ ස්ථාන වෙත යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. මෙවර ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමේදී විශේෂ කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදු වූ බවයි තේරීම් බාර නිලධාරීන් ප්‍රකාශ කළේ. අපේ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ටාස 540ක් පවතිනවා. ඒ වෙනින් අපි ඡන්ද මධ්‍යස්ථාන 624ක් සංඛ්‍යාවක් අපි පාත්තු ලබනවා. ඡන්ද මධ්‍යස්ථාන කරා ලබා දිය යුතු සීලම ඡන්ද පෙට්ටිය ඇතුළු ලීකින් මේ සූදානම් කරගෙන පවතු ලබනවා. මෙවර අපි ඡන්ද ගණන් කිරීම කටයුතු සිදු කර ලබන්නේ පාත්තු වලට විද්‍යාපීඨයේදී. මේ විදිහට අපි සීලම කටයුතු ඒ වෙනින් සූදානම් අවසන් කර තිබෙන්නේ. අපි බලාපොරොත්තු ලබනවා 16 දා යැපත ඡන්ද ගණන් කිරීම කටයුතු අපස්සරු පහේ පහර ආරම්භ කරන්න. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන වලින් ඡන්ද පෙට්ටි ලැබෙන පසු බලාපොරොත්තු වන පස්සරු 7 වෙනි විට සිසු කලක් මධ්‍යස්ථාන වල ගණන් කිරීම ආරම්භ කළා. ජනාධිපති ප්‍රදේශයේ ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කරලා සැරසුම් කරලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 634ක් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. මැතිවරණ බල ප්‍රදේශ 7ක 16 වෙනිදා ඡන්දේ ආරම්භ කරලා ඡන්දේ පවත්වලා ඉවරනාම ඡන්ද පෙට්ටි සියල්ලම මධ්‍යම විද්‍යාලයට රැගෙන ආවට පස්සේ ගණන් කිරීමේ කටයුතු සෝදානම් වෙනවා. ගණන් කිරීමටත් අදාළ සියලු කටයුතු මේ වන විට සංවිධානය කරලා තියෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීම කොච්චර කාලයක් මැතිවරණ රාජකාරී සඳහා ලංගම බස් රථ 5800ක් පමණ එදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා අද පස්වරුවේ සිට ක්‍රියාත්මක බවයි ගමනාගමන මණ්ඩලයේ කාලසටහන් හා සැලසුම් කළමනාකාර රජීව ඩිලුක්ෂ මහතා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරණය ඡන්දය ප්‍රකාශ කිරීමට යන මගින් සඳහා අද සවස්වරුවේ සිට විශේෂ බස් සේවාවක් ආරම්භ කරලා තියෙනවා. අද දිනේ බස් රථ 60ක් පමණ අපි අතිරේක යොදලා තියෙනවා. හෙට දිනේ බස් රථ 140ක් පමණ, අනෙක් දිනේ බස් රථ 50ක් පමණ යොදලා තියෙනවා. සියලු බස් රථ 250ක් 300ක් පමණ තමයි යොදන් දීමට කටයුතු කරලා තියෙන්නේ. මේ සමග අපිට ඡන්ද පෙති ප්‍රහාණය සහ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් ප්‍රහාණය යෙදිලා තියෙනවා. මේ අනුව ඡන්ද කටයුතු සඳහා බස් රථ 1366ක් පමණ අපි මෙවැනට වෙන් කරලා තිබෙනවා. ඒ සියලු දේ සමග අපි සම්බරව මගී ප්‍රහාණයක් කරන මේ ගම්මීන් බලත් පිටත් යන ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඊට අමතරව මේ ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරු නැවත කොළඹ කරා ලැබුණ ජනතාව උදෙසා එම ප්‍රාදේශීක සහ ඩිපෝ මගින් බස් රථ යොදවා තිබුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අධිවේගී මාර්ගවල විශේෂයෙන් වෙනදාට වඩා අඩු කාල සීමාවක් තුළ බස් රථ ප්‍රමාණය වැඩි කරලා යෙදීමට කටයුතු කරලා තිබෙනවා. මේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් එකතු වෙලා තමයි මේ කටයුතු කරගෙන යන්නේ. එන්නල් කිසි බියකින් තොරව තමන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අද දිනේ සිට ගම්මීන් ජනාධිපතිවරණයේ හේතුවෙන් ලබන 16 සහ 17 යන දිනයන්හිදී දිවයින පුරා පිහිටි සුරාසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ අයදුම්පත සකස් කිරීමේ විද්වත් මණ්ඩලය ඊයේ වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුණා.
ත්‍රිපිටක ලෝකමතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා ආයුධම්පත් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා විද්වත් මණ්ඩලයක් පත් කළා. එම විද්වත් මණ්ඩලය ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලය හා බෞද්ධ උපදේශක සභාව, බෞද්ධ බුද්ධි මණ්ඩපය, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය නියෝජනය කරන ස්වාමින් වහන්සේලා ජනාධිපතිතුමා මුණ ගැසී ත්‍රිපිටක සංරක්ෂණය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් කරමින් එය සුරක්ෂිත කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉටු කළ මෙහෙවර මෙහිදී මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක් වුණා. සංඝරත්නය පෙන්වා දුන්නේ පිරිවෙන් අධ්‍යාපනයේ නගා සිටීමටද වත්මන් ජනාධිපතිතුමා කිසිඳු යුගයක ඉටු නොවූ වැඩ කොටසක් ඉටු කළ බවයි. එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශය ඇතුළු දිවයිනපුරා පවතින අඩුපාඩුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට සහ ඒවායේ වැඩ කරන භික්ෂුන් වහන්සේගේ සුබසාධනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ බවද උන්වහන්සේලා පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා සසනාරක්ෂක මණ්ඩලය වෙත රුපියල් ලක්ෂ 100ක මුදල් ප්‍රදානයක් සිදු කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ලෝකේ හුඟක් අද සංවර්ධනය වෙච්ච දියුණු වෙච්ච රටවල් දියුණු වෙලා තිබෙන්නේ ආණ්ඩු වෙනස් වුණාට නිලධාරි වෙනස් වුණාට ඇමතිවරු වෙනස් වුණාට අගමැතිවරු වෙනස් වුණාට ඒ රටවල් වලට හදන ප්‍රතිපත්ති සහ සැලසුම් වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනම විශේෂඥ මණ්ඩල විද්‍යාඥයින්ගේ මණ්ඩල විද්වත් මණ්ඩල විසින් සකස් වෙන්නේ. ත්‍රිපිටකය මේ බෞද්ධ දර්ශනය කියන එක මේ ජාතික ප්‍රතිපත්ති වගේ නැත්නම් සැලසුම් වගේ වෙනස් වෙන දෙයක් නෙවෙයි කියලා අපි කවුරුත් දන්නවා. ඒක නිසා කවුරු බලයට පත් වුණත් මම විශ්වාස කරනවා මේ වැඩපිළිවෙල දීර්ඝව ඉස්සරහට ගෙනියයි කියලා. විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද අනුශාසනා සහ මඟ පෙන්වීම වගේම මේ පිළිබඳව උන්වහන්සේලාගේ තිබෙන දැඩි උනන්දුවක් සහ කැපවීමක් තිබෙනවා මේ කාර්යය ඉෂ්ට කරන්න. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ජනාධිපති දුරේට පත් වූ දා පටන් එතුමාගේ දැහැමි සංකල්පනා අනුව කටයුතු කරමින් මහා සංඝරත්නය මුල් කරගනිමින් විවිධ සංකල්ප යෝජනා සිද්ධ කරන්නට යෙදුණා. බෞද්ධ බුද්ධි මණ්ඩලයක් පත් කරගෙන බුදුදහමට අනුව අපේ සමාජයේ හැඩගැස්ම සකස් කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව එතුමා විමසුම් නොවනින් කටයුතු කළා. වගේම මහා සංඝරත්නයේ සුභසිද්ධිය වෙනුවෙන් අපමණ යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. අද එතුමාගේ සංකල්පයක් අනුව සිදු කරපු බොහෝ කටයුතු මහා සංඝරත්නය සමහරු දන්නේත් නැහැ. විශේෂයෙන්ම එතුමා බලයට පත් වන අවස්ථාව වනකොට පිරිවෙන් අධ්‍යාපනය නියමුවෙක් නැති සාගරයේ අතරමං වෙච්ච යාත්‍රාවක තත්ත්වයට පත් වෙලා තිබුණේ. නිසා බුද්ධි මණ්ඩලයේ ආරාධනය පරිදි එතුමා මහාචාර්යවරයෙකු ඒ සඳහා පත් කරලා ඒ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම පිණිස අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කරන්නට යෙදුණා. ඌව වෙල්ලස්ස සරණෙදි ද්‍රෝහීන් හැටියට සම්මත වෙච්ච ඒ ජාතික විරුවන් ජාතික වීරයන් හැටියට එතුමා බොහොම නිස්සද්දව ප්‍රකාශයට පත් කරලා ඒ ඉතිහාසය වෙනස් කිරීමට එතුමා පියවර ගත්තා. කොළඹ හා අවට දූවිලි අංශු ප්‍රමාණය අද පස්වරුව වන විට අඩු වී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. කොළඹ හා ඒ අවට ප්‍රදේශවල දූවිලි අංශු ප්‍රමාණය ආගය වැඩි වෙලා තියෙනවා 150 ආසන්නයට. නෝදේවරුවේ නම් මේ වෙනකොට පොඩ්ඩක් අඩු වෙගෙන යනවා අපව. අපි බොහොම ගොඩක් බලාපොරොත්තු වෙනවා 1-2 වෙනකොට සාමාන්‍ය මට්ටමට එයි කියලා. ගොඩක් කරාවට අපේ සංවේදී කණ්ඩායම කියන අපි හඳුන්වන ගොඩක් වයස තියෙන අය, ශ්වසන ආබාධ තියෙන අය, කුඩා දරුවන් හා ගර්භණී මව් වෙන මේ වගේ විශේෂ අවස්ථා තියෙන කට්ටිය මේ ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඒගොල්ලන්ට බලාපොරොත්තු අද දිනේ පස්වරු කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම වැසි සමග මුහුදු ප්‍රදේශද රළුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අන්තිමේදී දිවයිනේ උතුර උතුරු මැද සහ නැගෙන පළාත්වල පැසිවාර කීපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පසරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සබරගමු මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලද මිලිමීටර 50ක් 75ක් පමණ තරමස්කඩ වර්ෂාපත නැතිවීමේ හැකියාවකුත් පවතිනවා. මේට අමතරව බස්නාහිර සබරගමු සහ මධ්‍යම පළාත්වල උදැසන කාලයේදී ඇතැම් ස්ථානවල වීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති හැකි තාවකාලික තත්සුලම් වලින් සහ අකුරු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඌව පරණගම ලුණුවත්ත සිට උඩුපුස්සල්ලාව ප්‍රධාන මාර්ගයට පස්කන්ද කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. ගම්පහවත්ත ප්‍රදේශයෙන් පස්කන්ද මාර්ගයට කඩාවැටී තිබෙනවා. වැලිමඩ සිට ලුණුවත්ත හරහා කකිල්ස් මාර්ගය කාපට්ටතුරා සංවර්ධනය කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. පස්කන්ද සමග විශාල ගල්ද මාර්ගයට පෙරළී තිබෙනවා. මෙම ස්ථානයෙන් ගමන් කිරීම අවදානම් බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. පස්කන්ද කඩාවැටීම හේතුවෙන් අවහිර වී තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය යථාතත්වයට පත් කර තිබෙනවා. එම මාර්ගයේ 24-25 කිලෝමීටර කණුව අසල ප්‍රදේශයට පස්කන්ද කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කෙරුණා. එම ප්‍රදේශයේ තිබූ අවදානම් සහිත ගල් ඉවත් කිරීමටද කටයුතු කෙරුණා. එහෙත් වාහන ගමනාගමනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. පුවත් කිහිපයක් ලුහුඩින් දකිමු දැන්. එක්සත් වාමාංශික පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. කිහිප දෙනෙකු එහිදී අදහස් දැක්වුවා. කතෝලික හා කිතුනු සිවිල් සංවිධාන එකමුතුවද මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණා. කොළඹ පැවැතීම මාධ්‍ය හමුවේදීද කිහිප දෙනෙකු අදහස් පළ කළා. ජාතික නිදහස් කලා සඳහනේ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් හමුවක් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත නිදහස් කලා භූෂණ සම්මානය මෙහිදී පිළිගැන්වුණා. කලාකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් බියගමදී පැවැත්වුණා. ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් ඊට එක්වුණා. කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන්ගේ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය එම විදුහලේදී පැවැත්වුණා. පුංචි අපේ සුරුවිරුකම් 2019 යනුවෙන් ඉරණම් කර තිබුණා. විදුහල්පතිනි AMLS චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කඳුබුඩ විවේකාරාම මහවිහාරයේ වාර්ෂික කටින පින්කම එම විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාරාධිපති කළුතර කොළඹ දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය පරකඩුවේ සරණංකර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි පින්කම පැවැත්වුණේ. මේ අතර වස්කඩුව ශ්‍රී සුභූති මහවිහාරයේ කඨින පින්කමද උත්කර්ෂවත්ව පැවැත්වුණා. ඒ විහාරාධිපති පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ඒ සමගින් දිවා පුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk